එසෙල් හෝම්ගරාජ් YouTube channel අපි ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කරන්න යන්නේ බයික් එකේ බැටරි එක මාරු කරන්නයි සිග්නල් ෆ්ලෑෂ් එක රිප්ලේස් කරන්නයි. ඇත්තම කියනවාද මමයි ලක්ෂිත දෙන්නම ඉන්නේ වීඩියෝ එක මේක. වෙනද ඉතින් අල් මේ වගේ වීඩියෝ කරනකොට ඉන්නේ වීඩියෝ එක ගන්න ලක්ෂිත කියලා මල්ලි. අද මිනිස්සයා නෑ. හොයාගෙන එන්න අපි දෙන්න පොඩ්ඩක් මේක මාරු මාරු කරමු කියලා කල්පනා කරන්නේ. අපි පාර්ට්ස් ගැන පොඩ්ඩක් කතා කරෝදී. ඉස්සෙල්ලාම අපි බැටරි ගැන කතා කරෝදී. 2200ක් විතරගේ මුදලක් තමයි උනේ මේක. මේ එක්සයිට් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි ගෙනා සාමාන්‍ය ගොඩක් අය අපේ ලංකාවේ අපිට ගොඩක් බැටරි වල පුරව නමක් මේක එක්සයිට් කියන්නේ. මම දැක්කම දෙයක් කියලා. ඊට පස්සේ මම ගත්තා සිග්නල් ෆ්ලෑෂ් එක. මේක රුපියල් 265යි. මේ මේ සයිරන් බසර් එකක් තියෙන එකක් මේක. බසර් එක නැති කෙනෙක්ට වඩා ගාන මිලෙන් අඩු වෙනවා. ඒතර මේ ගන්නකොට පොඩ්ඩක් බලන්න ඕන 12 වෝල්ට් එකත් අනිවාර්යෙන් ගන්න ඕනේ. සමහරක සිග්නල් ෆ්ලෑෂස් තියෙනවා 6 වෝල්ට් තියෙනවා 12 වෝල්ට් තියෙනවා 24 වෝල්ට් තියෙනවා. ඒතර අපි මේ බයික් එකේ විදිහට අපි ගන්න ඕනේ 12 වෝල්ට් එක. ඊට පස්සේ පොඩ්ඩක් බැටරි චෙක් කරගන්න කියලා අපිට ඕන වෙනවා මල්ටිමීටර් එකක්. ඒ වගේ අපිට තව ටූල්ස් ටිකක් ඕනයි බලමු මොනවද ටූල්ස් ගන්න ටූල්ස් ටික. අපිට දැන් ටූල්ස් විදිහට ඕන වෙන්නේ මේ මිලිමීටර් 10 බොක්ස් එකයි එක්ස්ටෙන්ෂන් බාය එකයි. මේ එක්ස්ටෙන්ෂන් බාය එක. දැන් ඒ වගේ අපිට ප්‍රොජෙක්ට් එකක් ඕනේ. අපි දැන් බලමු මේ වැඩේ අපි දැන් කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි මේ කවය ගලව ගන්නද. දැන් මේක මේ පැත්තට අපි මේ වතුර දාලා වතුර ගල කරව කරගොලා තමන්ගේ පැත්තට පිටිපස්සට ස්ටෙප් දෙක ගන්න. මේ ඉස්සරහට තල්ලු කරලා ගත්තාම ඔයාලට පේනවා බැටරි එක මෙතන තියෙනවා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේක මෙතනේ පොසිටිව් වයර් එකයි නෙගටිව් වයර් එකයි වයර්ස් දෙක අපි මේකෙන් පොඩ්ඩක් අයින් කරගන්න ඕනේ. ඉතින් මේ වයර්ස් ටික පොඩ්ඩක් පැත්තකට කරගන්නවා. ඇත්තර කරගෙන ඉඳලා ඉතින් මෙතන තියෙන මේ 10 මිලිමීටර 10 නට්ටයක් තියෙන්නේ. ඔය දැන් මේක ගලලා අයින් කරගන්න ඕනේ. දැන් අපි නට් එක ගලවලා ඉවරයි. දැන් මේ බැටරි එකයි මෙහෙම අරගෙන බැටරි එකන් කීිතේ හැම දිර පොඩ්ඩක් අරගෙන ඉතරගෙන ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මේ කොරෝට්ලා තියෙන මෙතනත් මේ කොරෝෂන් තියෙනවා. අපි දැන් මේ කොරෝෂන් ටික සුද්ධ කරගන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරන්නේ හැමදාම මේ පුරුදු එනක් දන්නේ WD-40 එක තියෙනවා. අපි 40 එක අරගෙන එනවා 40 පාරක් ඉතත් වයර් මොකටද දෙන්න තියෙන්නේ මෙහෙම පොඩ්ඩක් බ්ලාස්ට් කරගන්න WD-40 එක. ඉතින් ටිකක් කරලා පිට තියෙනවා. ඉතින් මේක හොඳට අපි පියගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති. දැන් අර බැටරි එකේ තියෙන බැටරි එකේ කවර් එකේ තියෙන කරේ ඒ හෝල්ඩ් එකේ තියෙන ඔක්කොම බැටරි වල පරණ ගත්ත කොරෝස් ස්ටිච් ඒවා දබස් සිටිම තියෙන ජරා ඔක්කොම ටික අයින් කරන මොකද අපි මේක කරන්න ඕනේ. අලුත් බැටරි එක තියන්න කලින් අනිවාර්යයෙන්ම අපි මේ වැඩේ කරන්න ඕනේ. දැන් මේ බැටරි සම්පූර්ණ මේක හොඳට ක්ලීන් කරන් තමයි තියෙන්නේ. හයි බලමු දැන් ඉන්නවද මොකද කරන්නේ කියලා. දැන් අපි බැටරි ගම් පැකින් එළියට ගත්තාම ඔයාලට පේනවා මේකේ දැන් මේ වයර්ස් දෙකක් තියෙනවා. මේකේ මේ රතු පාට වයර් එක ඇවිල්ලා පොසිටිව් වයර් එක. ඊතර මේ නිල් පාට වයර් එක ඇවිල්ලා මේකේ නෙගටිව් වයර් එක. ඉස්සලාම කරන්නේ බැටරි එක මෙහෙම හොඳට මෙහෙම ප්ලේස් කරගන්න. හරි ඊට පස්සේ බැටරි එක ප්ලේස් කරගෙන මේ වයර් මුකුත් කනෙක්ට් කරන්නේ නැතුව ඉස්සලාම කරන්නේ මෙන්න මේ විදිහට මේ අපි බැටරි මවුන්ට් එක තද කරගන්න. ඉතින් මවුන්ට් එක දෙන්න වෙන මේ අරගෙන මේ දාලා තද කරගන්න. ඉස්සෙල්ලාම අපි අතින් මේක ඇනේ සීට් කරගෙන චට් එක අරගෙන ඒක මේ ටික බැටරිය පොඩ්ඩක් හෙලවෙන්නේ නැති වෙන්න
කරගන්න අපේ මවුන්ට් එක හදලෙන්නේ සල්ලාම අපි කරන්නේ මේකේ තියෙන පොසිටිව් වයර් එක තමයි දැන් ඉස්සෙල් බැක් ටයි කරගන්න ඕනේ වයරකයි කරගත්ත පස්සේ නෙගටිව් වයරකත් අපි හයි කරගන්නවා දැන් හරි අපි බැටරියේ බැටරිය කනෙක්ට් කරලා තියෙන්නේ අපි දැන් බලමු බයික් එක ස්ටාර්ට් කරලා කොහොමද බැටරියේ සිටුේෂන් එක කියලා අපි දැන් බලමු මේ බයිසිකලේ දැන් බැටරිය එක කොහොමද මේක වැඩ කරනවද අපි සාපු සර්කිට් හරියට හොඳටම බලන්න තියෙන ඉස්සන අපි දැන් ඉග්නිෂන් ස්විච් එක ඔන් කරපුවාම ඔයාලට පේනවා ඇති දැන් මේ ලයිට් එකේ හොඳට එළියට පත් වෙන න්ියුට්‍රල් ලයිට් එක පොඩ ෆෝන් එකක් ගහලා බලමු. ඔයාලට පේනවාද දැන් බැටරිය එක බැටරියක් හින්දා මේක වැඩි සාර්ථකයි කියලා. අපි දැන් ඊළඟට බදේ වැඩි ඒට යමු ලක්ෂිතත් එකතු වෙලා කොහොමද සිග්නල් ෆ්ලෑෂර් එක හයි කරන්න කියලා. දැන් සචින්ද මේ බැටරිය එක මාරු කරා. දැන් මම ඇතුලේ තියෙන සිග්නල් ෆ්ලෑෂර් එක මේක බස එකක් තියෙන සිග්නල් ෆ්ලෑෂර් එකක්. මේකෙන් ලොකු උදව්වක් වෙනවා. මොකද මේ සිග්නල් ලයිට් සමහර වෙලාවට පාරේදී ඕෆ් කරන්නත් අමතකගෙනවනේ. එහෙනම් අලු පුදව මොකද බස එක වැඩ කරලා සිග්නල් ලයිට් වැඩ කියලා අපි දන්නවා. එතකොට අපිට ටග් ගාලා يعني සිග්නල් එක පාවිච්චි කරද්දී ඕෆ් කරන්න මතක් වෙන්නත් එක්ක තමයි උදව්වක් වෙනවා මේ සිග්නල් ෆ්ලෑෂර් එක. දැන් සිග්නල් ෆ්ලෑෂර් එක බයික් එකට හයි කරගමු. සිග්නල් ෆ්ලෑෂර් එක තියෙන්නේ මේ අලුත් බැටරි රීප්ලේස් කරමු උතරන පොඩ්ඩක් එහා පැත්තෙන් ඔයාලට පේන නැති මෙතන තියෙන තැඹිලි පාට එකක්. එක එක බයික් වල සිග්නල් ෆ්ලෑෂර්ස් වල පාට වෙනස්. මේකේ තියෙන තැඹිලි පාට ෆ්ලෑෂර් එක අපි මේක ගලවමු. ගලවපුවාම මෙතන ක්ලිප්ස් දෙකකින් තමයි මේක කනෙක්ට් වෙන්නේ. එතකොට මේකේ මේ මේක ඇතුළේ තියෙන සප්ලයි එකට මේ බැටරියකින් කරන්ට් එක ආවට පස්සේම කරන්ට් එක පාස් වෙලා සිග්නල් ලයිට් වැඩ කරන්න පටන් ගන්නෙ. අපි දැන් මේක මෙතන රීප්ලේස් කරගමු. රීප්ලේස් කරගන්නේ මෙතන වයර් එක හොඳ ක්ලීන් තියනවාද කියලා බලන්න ඕනේ. අපි දැන් එවසෙට් එක පාවිච්චි කරලා වයර් එක ක්ලීන් කරගමු. ඉතින් මේ තියෙන ක්ලිප්ස් දෙකට මේකේ පෝට්ස් දෙකක් තියෙනවා ක්ලිප්ස් දෙකක් තියෙනවා වලට පේනවා මේකට මේ ක්ලිප්ස් දෙක තියෙන්නේ තේ හැඩේටම තමයි මේ මේක අපි ක්ලිප් කරගමු දැන් මේ ෂොකට් එකට දැන් ෂොකට් එක ක්ලිප් කරගත්තා අපි දැන් මේක මෙතන බ්‍රැකට් එකට සම්බන්ධ කරගමු සම්බන්ධ කරගෙන මේ කලින් ෆ්ලෑෂ් එකේ තියෙනවා රබර් බ්‍රැකට් එකක් ඒක පාවිච්චි කරන්න පුළුවන් මෙතන සම්බන්ධයෙන් මොකද මේකේ ක්ලිප් එකක් ඇවිල්ලා තියෙන්නේ මෙතන ලූස් වෙන්න පුළුවන් ඒකින් තමයි මේ රබ නොබ් එක ගලවගන්න අපි දැන් කලින් පරණ ෆ්ලෑෂ් එකේ රබ බ්‍රැකට් එක ගලවගත්තා ඒක මේ ක්ලිප් එකට සම්බන්ධ කරගමු කළා බයික් එකේ මේ මෙතන තියෙන බ්‍රැකට් එක පේනවා ඇති මෙතන මේක ගන්න ප්ලේස් කරගමු නැත්නම් මේක හෙලවෙන්න බලනවා බයික් එක යද්දී හරි අපි දැන් ඒක සම්බන්ධ කරගත්තා අපි දැන් බලමු සිග්නල් ෆ්ලෑෂ් එක කොහොමද වැඩ කරන්නේ කියලා අපි ඉග්නිෂන් ස්විච් එක ඔන් කරමු ග්‍රම නියුට්‍රල් ලයිට් එක පත් වෙනවා පේනවා අපිට මෙතන සිග්නල් ටර්න් ලෙෆ්ට් ටර්න් රයිට් සිග්නල් ස්විච් එක තියෙනවා දැන් 7 ලෙෆ්ට් දාමු එතකොට ෆ්ලෑෂ් එක සිග්නල් ෆ්ලෑෂර් එකක් රීප්ලේස් කරන්න කොහොමද කියලා අපි දෙන්නද කරපු වීඩියෝ වල තේරෙන්නදී ඉතින් ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් අද නම් ඉස්සෙල්ලාම වීඩියෝ එකක් බලන්නේ subscribe කරන්න අපි channel එකට තව කෙනෙක්ට බලන්න share කරන්න ඉතින් මේ වගේම තවත් ඔයාලට ගෙදර ඉඳන් කරගන්න පුළුවන් reply එකක් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා ඔයාලට ජය වේවා මම සචියා